ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි, සුදෝ පාවුලතුමා කොරින්තුවරුන්ට ලියන ලද පළවෙනි ලිපියේ 12 පරිච්ඡේදයේ සඳහන් ආකාරයට අපි මෙනෙහි කරනවා ශුද්ධාත්ම දීමනා, විශේෂයෙන් සේවාව සඳහා ශුද්ධාත්මයන් වහන්සේ දානය කර තිබෙන දීමනා නොහොත් කරිස්මාවන්. එහි තවත් සුවිශේෂතයක් තමයි සුව කිරීමේ වරම. ශුද්ධාත්මයන් වහන්සේගෙන් ලැබෙන සුවිශේෂී වූ දීමනාවක්ය. අපි දකිනවා එය ආරම්භ වෙනවා අපොස්තුල්වරුන් මතට ශුද්ධාත්මයන් වහන්සේ පැමිණුණාට පස්සේ ඔවුන් විවිධ ලෙඩ රෝග සුව කරන්න පටන් ගන්න විවිධායකේ. ඒ ආරම්භ වෙන්නේ සදෝ පේදුරුතුමා සුදර්ශන නමන් දොරටුව ළඟ හිටපු කොර මිනිසයාව උපන්දා සිට කොරව සිටි මිනිසයාට ඇවිදින්නට සැලැස්සුවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන්. ඉතින් පෞද්ගලිකව මම ගොඩාක් ශුද්ධාත්මයන් වහන්සේට ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. අපි මේ මෙනෙහි කරන මේ දීමනාවන්ගෙන් බොහොමයක් ඒ ශුද්ධාත්මයන් වහන්සේ මට දීලා තියෙනවා. මම ඒක බොහොම නිහතමානීව පිළිගන්නවා. ඉතින් ඒ සුව කිරීමේ වරමත් ලැබිලා තියෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේගෙන්. මට කිසිම බලයක් නැහැ කාවත් සුව කරන්න. ඒ බලය දෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඉතින් මේ ශුද්ධාත්මයන් වහන්සේගේ සුව කිරීමේ දීමනාව අපි හැම කෙනෙකුටම අවශ්‍යයි. විශේෂයෙන් දේව සේවයේ නියැලී සිටින හැම කෙනෙකුටම ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඒ දීමනාව දෙනවා. අපි ඒ සඳහා යාඥා කරන්නට ඕනේ. නිරන්තරයෙන් ශුද්ධාත්මයන් වහන්සේට යාඥා කරන්නට ඕනේ. එතකොට ශුද්ධාත්මයන් වහන්සේ ඒ දීමනාවෙන් අප සමව පූර්ණ කරනවා. සුදෝ ආත්මයන් වහන්සේ, ඔබ වහන්සේ දෙන්නව මේ දීමනාව තුළින් ඔබ වහන්සේ අපව ශක්තිමත් කරමින් දේව සේවය සඳහා අවශ්‍ය කරන සෑම වරප්‍රසාදයක්ම අපට දානය කරන නිසා ඔබ වහන්සේට අනේක වාරයක් සෝති ප්‍රශංසා වේවා. ඉතින් අද දවසේදී ඔබගේ හැම කටයුත්තක්ම ඒ ස්වාමින් වහන්සේට බාර කරන ශුද්ධාත්මයන් වහන්සේට බාර දෙන, ඔබට අවශ්‍ය කරන සුවේ උන්වහන්සේ ඔබට දෙනවා, සැනසීම ඔබට දෙනවා. ඔබ කරන හැම දෙයක්ම උන්වහන්සේ අද දවසේදී සඵලමත් කරනවා. ජේසු පිහිටයි. ඔබට සුබ දවසක්.